දිනපතා අපගේ වීඩියෝ නොබරතවම් නරඹන්න. අපිව subscribe කරන්න අමතක කරන්න එපා. ශ්‍රී පාදස්ථානය කියන්නේ සිංහල බෞද්ධයින්ට විතරක් නෙවෙයි. අන්‍ය ආගමිකයන් වගේම විදේශිකයනොත් බොහොම ගෞරවයෙන් වන්දනාමාන කරන ස්ථානයක්. නමුත් අපිට හිතුණු වෙලාවට ගිහිල්ලා ශ්‍රී පාදයේ කරුණා කරන්න බෑ. ඒකට සිරිපා වාරය කියලා හඳුන්වන වෙනම කාල සීමාවක් තියෙනවා. උඳුවප්පුර පසළොස්වක පොහෝ දිනෙන් ආරම්භ වෙන මේ සිරිපා කරුණා සමය වෙසක්පුර පසළොස්වක පොහෝ දිනෙන් අවසන් වෙනවා. ඉන්පසු උදා වෙන 6 මාසයක කාලය අපි හඳුන්වන්නේ සිරිපා අවාරය කියලා. මේ සිරිපා අවාරය කියලා කියන්නේ ශ්‍රී පාදස්ථානයේට අධිපති සුමන සමන් දෙවිඳුන් ඇතුළු අනිකුත් දෙවිවරුන් ශ්‍රී පාදයේ කරුණා කරන කාල සීමාව කියලා තමයි ජනප්‍රවාදවල සඳහන් වෙන්නේ. නමුත් වාරය ගැන තැකීමක් නොකරන විදේශිකයන් වගේම හිතුවක්කාර තරුණ පිරිස් විනෝදයටත් ඔවුන්ගේ යම් යම් ගවේෂණ කටයුතු වලටත් කුඩා නඩ වශයෙන් හැදිලා අවාරයේත් සිරිපා කරුණා කරනවා. නමුත් මේ අවාර 6 මාසය කියන්නේ සිරිපා කරුණා කරන්න සුදුසු කාලයක් නම් නෙවෙයි. අපේ අතීත මුතුන් මිත්තන් ඈත අතීතයේ ඉඳලම මේ සිරිපා අවාරයේ කරුණා කරන්නට නොගිය හේතු කිහිපයක්ම තිබුණා. අවාර කාලයට සිරිපා කන්ද තද මීදුමින් බැහැලා යනවා වගේම ඒ කාලයට හටගන්න දැඩි සුළඟ නිසා ශ්‍රී පාද රක්ෂිතයේ තිබෙන ගස් කොළන්වල විශාල අතු කඩා වැටිලා මාර්ග අවහිර වෙනවා. ඒ වගේම තමයි අවාරයේ ශ්‍රී පාදයේ ජලය විදුලිය හෝ වෙනත් පහසුකම් කිසිවක් නැහැ. විදුලියවත් නැතුව රාත්‍රී කාලයේ ගමන් කිරීම ඉතාම අනතුරුදායක වෙන්න පුළුවන්. අවාර කාලයට එක දිගට අකුණු ගසමින් දින ගණනාවක් පුරා ඇදහැලෙන වර්ෂාව නිසා ශ්‍රී පාදයට යන මාර්ග අඩි ගණනක් වසාගෙන බොරපාට වතුර කඳන් පහළට ගලාගෙන යන්නේ මාර්ගයේවත් හරිහැටි හොයාගන්න බැරි විදිහට. මේ ඇදහැලෙන වර්ෂාවත් එක්කම සිරිපා රක්ෂිතයේ වනසතුන් කෑම සොයාගෙන එළියට ඇදෙනවා. දිවියා සහ කොටියා නල්ලතන්නේ දක්වාම සැරිසරන බව තමයි කියන්නේ. වන්දනා කාලයට ඈත කඳුවනාන්තරවල ජීවත් වෙන 13 දෙනෙකුගෙන් යුත් කුරු අලි රංචුවක් අවාරයේ සිරිපා කඳු මුදුන තරණය කරනවා. ඒ වගේම පිපාසය බඩගින්න නිවා ගන්න ආහාරයක් ගන්නවත් කඩපිලක් දකින්නවත් නැහැ. කඩපිල් සියල්ලම අවාර කාලයේ වසා දමනවා. මිනිස් පුලුටක් දකින්නට නැති අවාර සමයේ සිරිපා කරුණා කරන එක අවදානම් කියලා කියන්නේ ඔන්න ඔය හේතු හින්දා. ඒ වගේම තමයි 6 මාසයක් පුරාවට මිනිසුන් විසින් අපවිත්‍ර කරන ශ්‍රී පාද අඩවිය දෙවියන් විසින් මේ අවාර කාලය තුල සෝදා පවිත්‍ර කරන බව තමයි අපේ මුතුන් මිත්තන් පවසන්නේ. දිනපතා අපගේ වීඩියෝ නොබරතවම් නරඹන්න. අපිව subscribe කරන්න අමතක කරන්න එපා. කුඩා සීනුව එපොත් අලුත් වීඩියෝ දාපු ගමන් ඔබට දැනගන්න පුළුවන්.